ලිවීමේදී පවසන අදහසක් නිවැරදි ලෙස තේරුම් ගැනීමේදී භාවිතා කරන සලකුණු වලට අපි කියනොත් විරාම ලකුණු කියලා. ඉතින් මේ විරාම ලකුණු හොඳින් අවබෝධ කරගත්තොත් තමයි අපිට සිංහල භාෂාව නිසියාකාරව යොදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පුතේ ඔයාලා විරාම ලකුණු ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් දන්නවා. ඒක තමයි තිත, ඒ වගේම ප්‍රශ්නාර්ථය, කමාව, විශ්මයාදී ලකුණ, ඇලීර, කෙටීර, යුගල උඩුකම, ඒ වගේම තිත්කමාව, වරහන්, කාකපාදය කියන ඔය විරාම ලකුණු ටික පුතාලා දන්නවා. ඉතින් විරාම ලකුණු ඔයාලා හරියට තේරුම් ගන්න නම් මේ විරාම ලකුණු යෙදෙන්නේ මොන වගේ අවස්ථාවකදීද, මොන විදියටද මේ විරාම ලකුණු යොදාගන්නේ, මෙන්න මේ කියන දේවල් දැනගන්න ඕනි විරාම ලකුණු හරියට ඉගෙන ගන්න නම්. එහෙනම් අපි වැඩි කතා බහ නැතුව අපි යමු පාඩම. එනම් පුතේ ඔයාලට විරාම ලකුණු ප්‍රධාන වශයෙන් ඔයාලට මම තිබ්බ විරාම ලකුණු ටික හඳුන්වලා දුන්නා. ඉතින් විරාම ලකුණු ටික හඳුන්වලා දීමෙන් අනතුරුව මේ විරාම ලකුණු යොදාගෙන මොන වගේ දේවල්ද කරන්නේ, මොන වගේ අවස්ථාවලදීද විරාම ලකුණු යොදාගන්නේ කියන එක අපි තව දුරටත් පැහැදිලි කරගමු. තිත, තිත බොහෝ දුරට යොදාගන්නේ වැකියක අවසානයේදී. වැකියක අවසානයේදී තමයි තිත බොහෝ විදියට යොදාගන්නේ. ඉතින් ඒක විතරයි මගේ පුතාලා සියලුම දෙනා දන්නේ, වාක්‍යයක අවසානයේදී තිත යෙදෙනවා කියලා. ඒත් උදාහරණයක් විදියට ගන්න පුළුවන්, තාත්තා වැඩට ගියේය, තාපසයා භාවනා කරයි, ඔය වගේ අවස්ථාවලදී ඒ ක්‍රියාපදයේ අවසාන බව හඟවන්න එම ක්‍රියාපදයේ අවසානයේද තිත යොදනවා. ඉතින් ඒක වැකියක අවසානයේ බව හඟවන්න තමයි අපි නැවතීමේ තිත යොදන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇති තව උදාහරණයක් තියෙනවා, මරන්න එපා නිදහස් කරන්න. එතකොට මරන්න කියන දැනට නැවතීමේ තිත යෙදිලා එපා නිදහස් කරන්න කියන අර්ථය ආවොත් එහෙම ඒ පුද්ගලයාගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. ඒක අනිත් විදියට ආවොත් එහෙම මරන්න එපා නිදහස් කරන්න. පළවෙනි එකේ කියනවා මරන්න නැවතීමේ තිත එපා නිදහස් කරන්න. ඒක වෙන විදියකට දැක්කොත් එහෙම මරන්න එපා කියන තැනට නැවතීමේ තිත ඇවිල්ලා නිදහස් කරන්න කියන තැන ආවොත් එහෙම පුතේ මේකේ අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකින්ද වැකියක අවසානයේදී හරියටම නැවතීමේ තිත යොදා ගන්න අපේ පුංචි යාළුවෝ වග බලා ගන්නවා. ඒ වගේම තිත යොදන තව අවස්ථාවක් තමයි පුතේ පුද්ගල නාමයකට මුලකුර සමග යෙදෙනකොට තිත යෙදෙන. එතකොට අපි කියන්නකෝ H.A. සිල්වා, එහෙම නැත්නම් මගේ නමත් එක ගත්තොත් G.P.T.C. ගජනායක, ඒ වගේම අපිට සමහරව ගන්න පුළුවන් S. මහින්ද හිමි, මේ වගේ නම් වලදී යොදා ගන්නකොට එම හැම නමකදීම යොදාගන්නේ නැවතීමේ තිත. ඉතින් නැවතීමේ තිත වැකියක අවසානයේදී යොදනවා. ඒ වගේම පුද්ගල නාමයක මුලකුර සමග යෙදීමේදී තිත යොදා ගන්න බවත් ඔයාලා මතක තියාගන්න. ඒ වගේම තව අවස්ථාවක් තියෙනවා පුතේ, ඒක තමයි වචනයක් කෙටි කර දැක්වීමේදී තිත යොදා ගන්නවා කියනවා. වචනයක් කෙටි කර දැක්වීමේදී තිත යොදා ගන්නවා. දැන් බොහෝ අවස්ථාවලදී සමහරක් වචන දික්ුණාට පස්සේ ඒක ලියන්න ඉඩ නැත්නම් අපි මොකද කරන්නේ, ඒ නම කෙටි කරමු නේ. දැන් ඔය SMS කලාවත් එක්ක ඔය අයියලා අක්කලා එහෙම බුදු සරණයි කියන BS නේද, මොකද කරන්නේ කියන්නේ MK කියලා ඒගොල්ලෝ කෙටි කරනවා. හැබැයි එතන තිත තියන්න ඕනේ. ඒක තිත තියුවේ නැති වුණොත් එහෙම අකුර කෙටි කරපු බවක් හැඟ වෙනවද? නෑ. ඉතින් ඒ වගේම මෙන්න මේ වචනයක් කෙටි කරලා දක්වනකොට අපිට කියන්න පුළුවන් රාසේපි. රාසේපි කියන එකට රා කියන තැනට තිතක් ඇවිල්ලා, සේ කියන තැනට තිතක් ඇවිල්ලා, පි කියන තැනට තිතක් ආවනා රාජ්‍ය සේවය පිණිසයි. සාතෝස්ස
ප්‍රශ්නාර්ථ ලකුණු කියලා. ඉතින් ප්‍රශ්නාර්ථ ලකුණක් සාමාන්‍යයෙන් යෙදෙන්නේ වැකිවලදී ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් අන්න එතෙන්දි පුතේ යොදා ගන්නවා ප්‍රශ්නාර්ථ ලකුණ. ඉතින් අපි හිතන්නකෝ ඔබේ නම කුමක්ද? ශ්‍රී ලංකාවට ආසන්නම රට කුමක්ද? තෝ මල් කැඩුවෙහිද කියලා එන අවස්ථාවවලදී විරාම ලකුණු විදියට යොදාගන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. ඉතින් පුතේ ඊළඟට අපි බලමු කොමාව. කොමාව කොහොමද යොදාගන්නේ කියලා. ඉතින් කොමාව පුතේ යෙදෙන අවස්ථාවන් කිහිපයක් තියෙනවා. අපි ඒවා වෙන්වෙන් වශයෙන් හඳුනාගමු. වෙන්වෙන් වශයෙන් හඳුනාගත්තට පස්සේ තමයි ඔයාලට මේ කොමාව හරියටම යෙදෙන්නේ මොන වගේ අවස්ථාවවලදීද, මොන වගේ වැකිවලදීද අපි යොදන්න ඕනි කියන එක හරියටම පැහැදිලි වෙන්නේ. ඉතින් එහෙනම් මේ කමාව දැක්කෙන අවස්ථාවක් තමයි පුතේ පළවෙනි එක ආමන්ත්‍රණ. අවස්ථාව තමයි පද වෙන්කර දැක්වීමේදී කොමා යොදා ගන්නවා. පද වෙන්කර දැක්වීමේදී අපි හිතන්නකෝ මල් වර්ග කිහිපයක් තියෙනවා. මේ මල් වර්ග කිහිපය හඳුන්වන්න ගියාට පස්සේ මේ මල් ටික හරියට අපිට වෙන් කරලා හඳුනා ගන්න බෑ. වෙන් කරලා හඳුනා ගන්න නම් අපි ඒකට මොකක් හරි විරාම ලකුණක් එහෙම නැත්නම් සලකුණක් තබන්න ඕනි මේවා වෙන් කරගන්න. ඉතින් ඒක හින්දා මේ ගත්ත විරාම ලකුණුත් එක්ක අපි බලමු මල් කීපයක් මම ඔයාලට කියාගෙන යනවා. ඒ කියන අවස්ථාවේදී පුතේ කමාව යොදා ගන්නවා. පත් සුද්ධ, රෝස, රුක්කත්තන, මල්, සුවඳ, දසත, හමායයි. ඉතින් වතු සුද්ධ, රෝස, රුක්කත්තන මේ කියන හැම එකටම පුතේ එහෙනම් අපි යොදන්න ඕනි මේ පද වෙන් කරගන්න කමාව යොදන්න. අපි හිතන්නකෝ අපිට තව දෙයක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් අපිට තව එකක් කියන්න පුළුවන්. නිල්, කහ, රතු, කළු වර්ණයන්ගෙන් යුතු මාළුවෝ පොකුණෙහි පිහිනති. ඉතින් ඒ වගේ නිල්, රතු, කහ, කොළ කියන හැම අවස්ථාවකදීම මේ පාට වෙන් කර දක්වන්න පුතේ කමාව යෙදිය යුතු. ඉතින් ඒ වගේම කමාවක් තව යොදන අවස්ථාව තමයි වැකියක මද විරාමයක් දැක්වීමේදී කමාව යෙදෙන්න ඕන. ඉතින් අපි හිතන්නකෝ අක්කා උදෙම්ම පිබිදි රෙදි සෝදා දියනා පුවත්පත කියවුවායි. ඉතින් අක්කා උදෙම පිබිදි අනේ පිබිදි කියන තැනදී විරාමයක් තබන්න විරාම ලක්ෂණයක් විදියට විරාම සලකුණක් විදියට කමාව යොදා ගන්න. ඉතින් ඔන්න වගේ උදාහරණ කීපයක් ඔයාලට ගෙනත් දෙන්න පුළුවන් පුතේ. උදාහරණ ගෙනත් දුන්නාම ඔයාලට පැහැදිලි වෙනවා ඇති මෙන්න මේ විදියට තමයි විරාම ලකුණු යොදාගන්නේ කියලා. හරි, එහෙනම් ඊළඟට අපි බලමු විස්මයාදී ලකුණ. මේ විස්මයාදී ලකුණ කියන්නේ මොකක්ද? විස්මයාදී ලකුණ කියන්නේ මොකක්ද? මේක තව වචන කීපයකින් මෙයා හඳුන්වනවා. හර්ෂාදී ලකුණ සහ තිත් හුල කියලා මේ විස්මයාදී ලකුණ යොදා ගන්නවා. එතකොට පුතේ විස්මයාදී ලකුණ ප්‍රධාන වශයෙන් කොටස් තුනකදී යොදා ගන්නවා. ප්‍රධාන වශයෙන් කොටස් තුනකදී යොදා ගන්නවා. එකක් තමයි පුදුමය, ශෝකය, ප්‍රීතිය වැනි හැඟීම් පෙන්වන්න අපි විරාම ලක්ෂණ යොදා ගන්නවා. අහෝ, ඔහුට සිදු වූ විපතක මහත. අහෝ කියන එක ඔන්න පුදුමයක්. මේ බව හඟවන්න අපි විස්මයාදී ලකුණ යොදනවා. මොනවා ඔය ඇත්තමද?
මොනවා ඔය ඇත්තමද මොනවා කියන තැනදී අපි විශ්මයාදී ලකුණ යොදාගන්න. තිපුතේ ඕනෑ විදියට පුදුමය, ශෝකය, ප්‍රීතිය, හැඟීම් දනවන අවස්ථාවකදී අපි සලකුණක් වශයෙන් විරාම ලකුණු යොදාගන්න. ඒ වගේම ප්‍රාර්ථනාවකදී අපි විශ්මයාදී ලකුණ යොදාගන්න. බුදු සරණයි, ඉක්මනට සනීප වෙන්න. මේ දවස්වල අපි හැමෝටම කියන්නේ බුදු සරණයි, විශ්මයාදී ලකුණ ඉක්මනට සනීප වෙන්න. සියලුම ලෝවැසියන් සුවපත් වේවා කියලා විශ්මයාදී ලකුණ සටහන් කරනවා. ඉතින් ඒ වගේම තව විශ්මයාදී ලකුණ යොදාගන්න තව අවස්ථාවක් තමයි නියෝගයකදී මෙම ලකුණ යොදාගන්න. නියෝගයකදී මෙම ලකුණ යොදාගන්නවා. සතුරුනි වහා යටත් වෙනු. සතුරුනි ගමාව වහා යටත් වෙනු. සෙබළුනි නොබියව සටන් කරව. සෙබළුනි නොබියව සටන් කරව. එතකොට කරව කියන තැනදී විශ්මයාදී ලකුණ යෙදෙනවා. සතුරුනි වහා යටත් වෙනු කියන තැනදී විශ්මයාදී ලකුණ යෙදෙනවා. ඒ යෙදෙන්නේ ඒක ප්‍රාර්ථනයක්වත් පුදුමයක්, ශෝකයක්, ප්‍රීතියක් නෙවෙයි, නියෝගයක් දනවන්නේ. ඉතින් පුතේ විරාම ලකුණු යොදා ගන්න අවස්ථා එකිනෙකට වෙනස්. ඉතින් ඒ අවස්ථාවන් හරිහැටි හඳුනාගත්තොත් තමයි අපිට නිවරදිව විරාම ලකුණු යොදන්න අවස්ථාව ලැබෙන්නේ.